ජනාධිපතිතුමා සියලු බලතල අතේ තියාගෙනයි තරගෙට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ ගත වෙච්ච කාලේ සිදුවීම් ගත්තම ඒ විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා ජනමාධ්‍ය මහා රැස්වීම් බවට පත් කරලා තියෙන වේදිකාවක් බවට පත් කරනවා. දැන් 24ම තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ජනමාධ්‍ය පාවිච්චි කරනවා. අඩු ගානේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විනාඩි 10ක්වත් රට කතා කරන අවස්ථාවක් දුන්නේ. ඒ වගේම රැස්වීමක් පවත්වන පිටණියක් ලබා ගත්තේ බොහොම දුෂ්කර. ඒක ලැබුණේ නැහැ. ඒ වගේම රජයේ නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරය යෙදෙනවා. රාජ්‍ය ලේකම්වරයෙකුට පුළුවන් දේශපාලනය කරන්න. මොකද නීතිය? රාජ්‍ය ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රැස්වීම අමතනවා. පොලිසිය හරිම නිවට වෙලා පහර දෙනවා බලාගෙන ඉන්නවා. රජයේ දේපල පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි, මැතිවරණ නීති අනුව අල්ලස් දීම වරදක්. මේ කාලය තුළ මොනතරම් අල්ලස් දෙනවද? අවසාන වශයෙන් සිල් ගත්ත උපාසකම් වලටත් අල්ලස් දුන්නා. සිල්ෙදිත් පොතකුත් දීලා පින්තූරෙක් ගහලා අපරාධ සිල් ගත්ත උපාසකම් වලගේ සිලුත් බෙදුන අල්ලස් අරගෙන. අල්ලස් ගැනීමත් පාපයක්, අල්ලස් දීමත් පාපයක්. මේ වගේ සියලු නීති රීති කඩාගෙන ඒ වගේම කටවුට් අයින් කිරීම ගැන කාටද නීති පැනෙන්නේ? ඒ ඊයේත් කටවුට් ගහනවා. ඒ නිසා සියලු නීති රීති කඩ කරලා පවත්වන මැතිවරණයක් මේක. කමක් නැහැ, අතීතය ඉවරයි. අද අපි ඉල්ලන්නේ ඒ වගේම බොරු ප්‍රචාර වලින් පිරිලා රට දෙකට කඩන අය, බෙදෙන අය, ඊළාම් වාදී හිසෝ සවන අය, ඩයස්පෝරාව එන අය, මේ රටේ අවසාන මොහොතේ මේ වගේ පුදුමාකාර ප්‍රචාරයක් කරනවා. පුදුම කතන්දරයක්. දැන් බලන්නකෝ, මේ රජියත් එක්ක සියලුම ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා. පිල්ලියාර්, කරුණා අම්මා, ඒ වගේම ජේවිපී නායක මේ ඒ කියන්නේ මේ ත්‍රස්තවාදී නායකයා කේ පද්මනාදන් කේපි අරියත් එක්ක ඉන්නේ, අපිත් එක්ක ඉන්නේ. ඒ කට්ටිය කොහොම තුරුළු කරගෙන කියනවා ඕගොල්ලොත් එක්ක කොටි සංවිධානය ඉන්නවා කියලා. ඒ නිසා මොලේ ඇති මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා. ඒ නිසා මේ වෙලාවේ හරි පැහැදිලිව මේ රටේ ස්වාධීනත්වය, ඒ වගේම බොහොමක අඛණ්ඩතාවය, ඒකීය භාවය ආරක්ෂා නොකරන තැනකට කිසිසේත් අපි එකතු වෙන්නේ නැහැ. මෙවර මේ මැතිවරණය අසාධාරණය යට කරගෙන සාධාරණයේ ජයග්‍රහණය කරා යන ගමන. අයුක්තිය යට කරගෙන යුක්තිය රජ කරවන මැතිවරණයක්. ඒ වගේම අල්ලස දූෂණේ වංචාවට එරෙහිව යන මැතිවරණයක්. ඒ නිසා අපි දැනට ජයග්‍රහණය ලබාගෙන අවසානයි. මොකද පළවෙනි ජයග්‍රහණය අපි ඔක්කොම එක මාතෘකාවක් වටා එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සංවිධාන, මේක තමයි ජයග්‍රහණය. අපිට ඕන කරන්නේ බෙදන්න නෙවෙයි, වෙන් වෙන්න නෙවෙයි. අපි සියල්ලෝම එකට එකතු වෙලා ජාතික රාජ්‍යයක් පිහිටවලා අපි ඔක්කොම එකතු වෙලා අපේ රට හදලා අසාධාරණයක් නැති, අයුක්තියක් නැති, වංචාවක් නැති, හොරකමක් නැති, දූෂණයක් නැති, භීෂණයක් නැති නව යුගයක් උදා කරන්න, ඒ යුගය උදා කරන්නට සියලු දෙනාටම පක්ෂ ජාති ආගම් බෙද අමතක කරලා එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.